தமிழ் ஆரக்ஷக அம்ச சாமாஜிக சகா ரியதுரன் கிஹிப தினக்குட கொரோனா வைரஸ் ஆசாதனை வீம ஹேத்துவன் கிருஷிகர் மாமாத்திய மஹிந்தானந்த அலுத்கம்கே மகதா ஸ்வன் நிரோதஹானியட லக்வீ திபெனவா ஓஹு சிய ஃபேஸ்புக் கினுமோஸ்ஸே சடஹனக் தபவின் பிரகாஷ கரத்தே தமிழ் ஆரக்ஷக அம்சே போலீஸ் நிலதாரி வரேகுட சகா ரியதுரன் தெதினக்குட வைரஸ் ஆசாதனை வீயதி பவட தஹுரு வீயதி பவாய் சிய ஆரக்ஷக அம்சே போலீஸ் நிலதாரி வரேகுட வைரஸ் ஆசாதித பவட தஹுரு வீமென் பசு மஹிந்தானந்த அலுத்கம்கே மகதா சகா பௌலி சாமாஜிகேன் நிவசே ஸ்வன் நிரோதஹானியட லக்வீ திபுனா அனுதுருவ சிதுகல பிசிஆர் பரீட்சண வலனுயி ஓகே ரேதுரன் தெதனுக்கு ஆசாதித்தேன் பவட ஹந்துராகின ஏத்தே கெசே வெதத் தமா சஹ அனிக் கிசிவெகுட வைரஸ் ஆசாதினி வீ நொமெதி பவட எம பரீட்சண வலின் பெண்ணும் கரேதி பவாய் கிருஷிகார் மாமாத்திவரயாசிய ஃபேஸ்புக் கினுமே பிரகாஷ கரேத்தே எஹெத் தேவன பிசிஆர் பரீட்சணயக் சிது கர்ணதே சீலு தெரா நிவசே நிரோதஹானியட லக்வன அத்ர அமாத்யாஷ காரிய மண்டலேத பசுகிய சிகுராதா சிட நிரோதஹானியட லக்வ சிட்டின பவாய் ஓஹு சதஹன் கலே அமாத்திவரயா தெனும் தென்னே தமாகே ஆரக்ஷகாம்ச சாமாஜிகயன் ஹோ காரிய மண்டலே கிசிவெகு பசுகிய விசிஹத்வன தாசிட ஹமு வூயே நம் ஸ்வன் நிரோதஹானியட லக்வன லெசடாய் දිස්ත්‍රික් 4ක පොලිස් බල ප්‍රදේශයක් සහ ග්‍රාම නිලධාරී වසම්හතක් අද උදැසන 6 සිට හුදකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශය, කළුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයේ වලන උතුර, වැකඩ උතුර, කිරිබේරිය, මාළමුල්ල නැගිනහිර යන ග්‍රාම නිලධාරී වසම් මෙලෙස හුදකලා කර ඇති බවයි. එමෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලයේ පොලිස් බල ප්‍රදේශයේ ඔස්සෙල් සහ උප්පුවැලි පොලිස් බල ප්‍රදේශයේ පුවාලිපුරම් යන ග්‍රාම නිලධාරී වසම්ද හුදකලා කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ පොලිස් බල ප්‍රදේශයේ නීල දණ්ඩා හින්න ග්‍රාම නිලධාරී වසම්ද හුදකලා කර ඇති බවයි මේ අතර රටේ පවතින වත්මන් කොරෝනා වෛරස තත්ත්වයේ හේතුවෙන් රාජගිරිය නාවින්න සහ පල්ලකැල යන ආයුර්වේද රෝහල් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස නම් කළ බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආයුර්වේද රෝහල් සඳහා කොරෝනා රෝගීන් ඇතුළත් කිරීමට අවශ්‍ය අනුමැතිය ලැබිලා තියෙනවා දැන් අපිට සම්බන්ධ බොරැල්ල ආයුර්වේද රාජගිරිය ආයුර්වේද රෝහල ඒ වගේම නාවින්නේ මහර්ගම ආයුර්වේද පරීක්ෂණ රෝහල ඇතුළු අපේ රටේ විසිරලා තියෙන ආයුර්වේද රෝහල් වල කොවිඩ් මධ්‍යස්ථාන කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමේ මධ්‍යස්ථාන බවට පරිවර්තනය කරන්න රජය තීන්දුව කළා තියෙනවා. ඒ සියල්ලටම වඩා ඒ ස්ථානවල ලබා දෙන්නේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් විසින් නිර්දේශිත බෙහෙත් අපේ ආයුර්වේද බෙහෙත් තමයි අපි මේ අවස්ථාවල ලබා දෙන්නේ. පාරම්පරික වෛද්‍යවරුන් නිර්දේශ කරන ඖෂධ ආයුර්වේද ඖෂධ ලබා දීම සිද්ධ කළා. කැප්පෙටිපොල් නගරයේ පිහිටි රාජ්‍ය බැංකු ශාඛාවක තවත් කාර්ය මණ්ඩල සමාජිකයන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරස ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ අද පෙරවරුවේ තහවුරු කළා. එපාවල සහ ඒ අපට ප්‍රදේශවලින් මේවන විට කොවිඩ් රෝගීන් 23 දෙනෙකු පමණ තහවුරු වී ඇති අතර එම අවධානම හේතුවෙන් එපාවල නගරයේ කඩසාප්පු වසා සහය දක්වන ලෙස තලාව ප්‍රාදේශීය සභාව විසින් ඉල්ලීමක් කර තිබුණා. කෙසේ වෙතත් එම ඉල්ලීම නොසලකමින් ඇතැම් වෙළඳුන් සිය කඩසාප්පු විවෘත කර ඇති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. ගාල්ල නගරයේ සෞඛ්‍ය නිරෝධායන නීති අනුගමනය නොකරන පිරිස් සොයා ගාල්ල පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණා. රත්නපුර එලපත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගඟුල්පිටිය ග්‍රාම සේවා වසමෙන් කොවිඩ් ආසාදිතයින් සිව් දෙනෙකු මීට පෙර හමුවීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයින් 84 දෙනෙකු සඳහා PCR පරීක්ෂණ කටයුතු සිදු කර තිබුණා. එම පුත්කලින් 84 දෙනා අතුරින් පුත්කලින් 28 දෙනෙකුට වෛරස ආසාදනය වී ඇති බව එලපත මහජන සෞඛ්‍ය පරීක්ෂක KV බොරලැස්ස මහතා ප්‍රකාශ කළා. පසුගියදා ආඹුලස මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සිදු කළ PCR පරීක්ෂණ වලට අනුව එහි වෙළඳ සැල් දෙකක සේවකින් දෙදෙනෙකු හට කොවිඩ් වෛරස ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණා. ඒ හේතුවෙන් ඔවුන් සේවය කළ වෙළඳ සැල් දෙක වසා තමා එම වෙළඳ සැල් දෙකෙහි සේවය කළ තවත් සේවකීන් 15 දෙනෙකු නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබුණා. නුවරඑළිය පොලිසියේ කාන්තා උප පොලිස් පරීක්ෂකවරයෙකුට සහ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට කොවිඩ් 19 වෛරස ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව නුවරඑළිය පොලිසියේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළා. රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට කොවිඩ් 19 වෛරස ආසාදනය වීම හේතුවෙන් රථවාහන අංශයේ අනෙකුත් පොලිස් නිලධාරීන් PCR පරීක්ෂණයට භාජනය කර ස්වයන් නිරෝධහනට යොමු කර රථවාහන අංශය තාවකාලිකව වසා දෙමු බව එම නිලධාරීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මෙතර මෙවන විට කොරෝනා වෛරසය සීක්‍රෙන් පැතිර යන ඉන්දියාවේ සිට ඇතැම් පුද්ගලයන් මෙරටට පලා යමින් සිටින බැවින් මෙම තත්ත්වය අහිතකර අන්දමින් බලපෑ හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඉන්දියානු පුරවැසියන් ලෝකයේ අනෙක් රටවල් වලට විශාල වශයෙන් සංක්‍රමණය වෙමින් ඉන්නවා. අපි ඉතාමත් අවදානමක තියෙන රටක්. විශේෂයෙන්ම අපේ මුහුදු තීරයේ විශාල වශයෙන් ඉන්දියානු පුරවැසියන් අනවසරයෙන් ඇතුල් වෙනවා. ඒ නිසා අපි මේ මොහොතේ ඉතාම හොඳින් මේ කටයුත්ත නිරත වෙලා ඉන්න ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය කියන ආංශ දෙකින් ඉල්ලා සිටින ඉන්දියානු පුරවැසියන් ලංකාව ඇතුළට ඇතුල් වීම සම්බන්ධව දැඩි අවධානයෙන් කටයුතු කරන්න කියලා. එහෙම ඇතුල් වෙලා තවත් ප්‍රබෝධයක් රට තුළ වාර්තා වුණොත් අපි මින් එහාට ගියපු අර්බුදයකට මුහුණ දෙනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම ධීවර ප්‍රජාව සහ වෙරළ ආශ්‍රිතව ජීවත් වෙන ප්‍රජාවෙන් ඉල්ලනවා ඉන්දියානු පුරවැසියන්යයි සැකසහිත ඕනෑම පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කීප දෙනෙක් ඔබට හමු වුණොත් ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ සෞඛ්‍යාංශ වලට දැනුවත් කරන්න කටයුතු කරන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.